කලින් පාර වීඩියෝ එකෙන් මම ඔයාලට පොරොන්දු වුණා වගේම මම අද හදන්න යන්නේ ඇම්බරෙල්ලා චට්නි එකක්. ඇම්බරෙල්ලා චට්නි හදන්න අපිට ඕනේ මේ දේවල් ටික. මුලින්ම අපි ඇම්බරෙල්ලා ටිකේ පොතු ටික අයින් කරලා සෝදලා අරගමු. අපි මේ ඇඹරල්ල ටික මේ විදිහට පොඩි කෑලි වලට කපලා ඇටේ අයින් කර ගන්න ඕනේ. මැටි ඇතිලියක් ලිපේ තියලා ඒකට සීනි ටික දාගන්න. මේ සීනි ටික වැහෙන මට්ටමට වඩා පොඩ්ඩක් වැඩියෙන් වතුර දාලා සීනි ටික හොඳට උණු කරගන්න. සීනි ටික මෙන්න මේ තරමට හොඳට උණු කරගන්න ඕනේ. ඊළඟට අපි මේකට තලාගත්ත ඉඟුරුයි සුදු ලූණුයි කුරුඳු පොතුයි කරදමුඟු කරාබු නැටි ටිකයි දාගමු. මේකටම විනාකිරි ටිකකුත් දාගන්න. ඔයාලා විනාකිරි දාන්න කැමති නැත්නම් විනාකිරි නොදා හදා ගන්නත් පුළුවන්. දැන් අපි කපාගත්ත ඇඹරැල්ල කෑලි ටික මේකට දාලා කලවම් කරලා ඇඹරැල්ල ටික තැම්බෙනකන් වහලා තියන්න ඕනේ. ඇඹරැල්ල ටික තැම්බෙනකොට මේ විදිහට ටිකක් පාට වෙනස් වෙනවා. ඊළඟට මේකට බැදගත්ත මිරිස් කුඩුයි සාමාන්‍ය මිරිස් කුඩුයි ලුණුයි දාලා හොඳට කලවම් කරලා මද ගින්දරේ තැම්බෙන්න වහලා තියන්න. මේ මිශ්‍රණය ටිකක් ඝන වෙනකන් සැරින් සැරේ හොඳට හැඳි ගන්න ගමන් මද ගින්දරේ උයා ගන්න. ඔයාලා හැඳි ගන්නකොට හොඳට අඩියත් එක්ක හැඳි ගන්න. චට්නිය එක හරියනකන් අපිට පුළුවන් චට්නිය එක හදලා දාගන්න බෝතල් ටික ජීවාණුහරණය කරගන්න. බෝතලයක් හරියටම ජීවාණුහරණය කරගන්නේ කොහොමද කියලා මම අඹ ජෑම් හදනකොට පෙන්නුවා. ඔයාලට ඒ වීඩියෝ එකෙන් ඒක හරියටම බලා ගන්න පුළුවන්. දැන්නම් අපේ චට්නි එක හොඳ පදමට ඇවිත් තියෙන්නේ. අපි දැන් මේක ලිපෙන් බාගෙන පොඩ්ඩක් වෙලා නිමෙන්න තියමු. චට්නි එක සම්පූර්ණයෙන්ම නිමනකන් ඉන්න ඕනේ නැහැ. ඊළඟට අපි කලින් ජීවාණුහරණය කරගත්ත බෝතල් වලට මේ චට්නි ටික අහුරගමු. මේ විදිහට චට්නි ටිකක් හදාගත්තාම අපිට සති කීපයක් වුණත් තියාගෙන කන්න පුළුවන්. ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් මගේ channel එක subscribe කරලා bell icon එකක් press කරන්න. ආයෙත් අනිත් දවසේ තවත් රසම රස රෙසිපි එකක් එක්ක හම්බෙමු.